හයි මම ගෝසිත චිලි පේස්ට් කියන්නේ රයිස් වගේ කනකොට නැතුවම බැරි දෙයක් නේද අද ඔන්න චිලි පේස්ට් හදන විදිය තමයි මම අරන් ආවේ ඉතින් මේ තියන්නේ මේක හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික මුලින්ම පෑන් එකක් ලිපේ තියලා තෙල් කප් 3 කාලක් වගේ දාගන්නවා තෙල් ටික රත් වීගෙන එනකොට බ්ලෙන්ඩ් කරගත්ත සුදු ලුණු සම්පූර්ණ ගෙඩියක් මම දාගන්නවා ඊළඟට බ්ලෙන්ඩ් කරගත්ත ඉඟුරු ග්‍රෑම් 50ක් දාගන්නවා මෙතනදී ඔයාලට කැමතිනම් රතු ලුණු ටිකක් කරපිංජ ටිකක් උනත් දාගන්න පුළුවන් මේ ටික දැන් හොඳට මික්ස් කරගමු අපි චිලි පේස්ට් හදනකොට ඉඟුරු සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරගත්තාම රස වැඩි වෙනවා මේ වගේ දුඹුරු පාට වෙනකොට කැලිමිරිස් ග්‍රෑම් 50ක් එකතු කරනවා මම. දැන් ලිප ඕෆ් කරලා මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනි. ඊළඟට කබලේ බැදලා බ්ලෙන්ඩ් කරගත්ත ඌනිස්සු ග්‍රෑම් 50ක් දාමු අපි. දැන් ආයෙත් මික්ස් කරගමු මේ ටික. ඌනිස්ස වෙනුවට මෙතනදී උම්බලකඩ හාල් මැස්ස උනත් බ්ලෙන්ඩ් කරගෙන එකතු කරගන්න පුළුවන්. ලිප ඕෆ් කරලා පෑන් එකේ රස්නින්ම තමයි අපි මේක මික්ස් කරගන්නේ. දැන් ලුණු කුඩු තේ හැදි දෙකක් වගේ එකතු කරනවා මම. ඒ වගේම සෝයා සෝස් මෙසැඳි දෙකක් එකතු කරනවා. මික්ස් කරගමු හොඳට ආයෙත්. දැන් ලිප ඔන් කරලා ඉන්දර අඩුම මට්ටමේ තියාගමු අපි. ඊළඟට සීනි මේස හැන්දක් දාගන්නවා මම. මික්ස් කරගමු දැන් ආයෙත්. ටොමැටෝ සෝස් කප් භාගයක් වගේ දාගමු අපි. හොඳට මික්ස් කරගන්න ඕනි දැන්. විනාඩි 3-4ක් යනකොට තෙල් ගතිය වැඩි වීගෙන එනවා ඔයාලට පේනවා ඇති. මේ වෙලාවේදී එහෙනම් අපි මේක ලිපෙන් බාගමු. ඔයාලට මේක නිවෙන්න තියලා වීතුරු බෝතලයක දාගත්තාම මාස 3ක් වගේ කල් තියාගෙන කන්න පුළුවන්. ෆ්‍රයිඩ් රයිස් එකකුයි, චොප්සියකුයි, චිලි පේස්ට් එකකුයි තිබ්බහම කොහොමද? සුපිරි නේද? එහෙනම් ඉතින් අදම හදාගන්න ඔයාලත්. මගේ මේ වීඩියෝ එකත් බලන්නකෝ. බයි බයි.